ස කොමසමේ නිලධාරි නිලධාරිනී මහත්මයනි මම තිරිකුණාමලේ උප්පුවේලි කුච්චිවේලි ගෝමරංකඩවල සෙම්බිමලේ රංගිරි උල්පත ඒ සියලු විහාරස්ථාන මගේ හතක් තියෙනවා හත නියෝජනය කිරීමෙන් නැගෙනහිර පළාත නියෝජනය කිරීමෙන් තමයි මෙතනට පැමිණලා තිබෙන්නේ මං ඉස්සෙල්ලා සාක්ෂි දුන්න එල්ලාවල නායකහාමුදුරුවෝ කියාපු කතා ඒකේ අපේ සෙම්බිමලේ විහාරස්ථානය ගැන සඳහන් වුණා මම වසර 45ක් තිරිකුණාමලේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේ නමක් 1977 ඉඳලා මේ දක්වාම වැඩ සිටිනවා ඒ කාලය තුල විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ විශේෂ වෛද්‍ය අනුලා විජේසුන්දර දොස්තර මැතිණිය ජයග්‍රහණයෙන් අපේ ගම්පලාත් දුප්පත් ජනතාවට බොහොම උදව් කරා මහජන බැංකුවේ බෞද්ධ සංගමේ කීර්ති කොළොන්න මහත්තයා ඇතුළු ඒගොල්ලෝ උදව් කරා දැන් බෞද්ධ සංගමයෙන් නම් කිසිම උදව්වක් මේ පළාතට නැහැ දොස්තර නෝනා නම් දැන් තවම ඒවා කරගෙන යනවා අපේ විහාරස්ථාන පිහිටලා තිබෙන්නේ කැලෑවද එතකොට වත්මන් ආණ්ඩුකාරතුමිය ඒ විහාරස්ථාන වලට පූජා උපු සකස් කරන්න කටයුතු කරගෙන යනකොට වන සංග්‍රහස දෙපාර්තමේන්තුවෙන් ඒකට අකුල් හෙළනවා ඒගොල්ලෝ ඒවා ගැසට් කරලා සීලොම ඒගොල්ලන්ට අයිති කියලා ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා පංසලේ අයිතිය තහවුරු කර ගැනීමට ඒකට නිදර්ශනයක් කියන්න මගේ මසංවැව රජ මහා විහාරේ සෙල්ලිපියක් තියෙනවා ඉරහඳ බලු කපුටු නයා තියෙන ඒකේ තියෙන පෙරහැරවල් දෙකක් දිගට මේ පන්සලට ඉඩම් පූජා කරලා තියෙනවා කියලා 2011 අපි එක විහාරස්ථානයක් හැටියට බෞද්ධ කටයුතු පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කරා 2012 ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට් කරලා තියෙනවා අවුරුද්දකට පස්සේ නමුත් මේ ආණ්ඩුකාරතුමියගේ මැදහත් වීමෙන් අක්කර 300 ගාණක් මේ මැනලා අන්තිමට ඒකට හරස් වෙලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒක නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක බේර ගැනීමට මේ කොමිෂමෙන් සහයෝගය අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේ ස්ථාන ඔක්කොම විනාශ කරන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ තිරිකුණාමලේ දිස්ත්‍රික්කයේ තියෙන කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් වශයෙන් තියෙන පුරාවිද්‍යා ස්ථාන තියෙන 20 ගාණක් එකක්වත් අද වෙනතුරු මැනලා ගැසට් කරලා නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කියලා ඒක මහා භයානික තත්ත්වයක් අපි සෙනරත් දිසානායක කොමසාරි ජෙනරාල්තුමා ඉන්න කාලේ මේ දක්වාම කිව්වා මේ කරන්න කියලා අද වෙනකන් කරේ නැහැ එතකොට ලංකාවේ මෙතෙක් හම්බෙච්ච සෙල්ලිපියල චෛත්‍ය 16ක් තියෙන එකම සෙල්ලිපිය හම්බෙලා තියෙන්නේ කුච්චිවේලි සමුද්‍රගිරි පිච්චමල් රාජ මහා විහාරය මූදායිනේ ඒක පරණවිතාන මහාචාර්යතුමත් සඳහන් කරලා තියෙනවා මෙතෙක් හම්බුන්නේ නැහැ කියලා ඒ වගේ සෙල්ලිපියක් චෛත්‍ය 16ක් මනෝරත පූරණී අට කතාවෙත් ඒ විහාරස්ථානයේ සඳහන් වෙනවා වානුකා සමුද්‍ර විහාරය කියලා එතන තමයි තපස්සු බල්ලුක කේශ ධාතුන් අරගෙන ගොඩබැස්ස වරාය. එතන ඉඳලා කිලෝමීටර් 12යි තිරියායට තියන්නේ. දැන් ඒ පන්සලටත් අපි පූජා උපවක් ගන්න මැනලා තිනවා අද වෙනකම් කිසිම දෙයක් උනේ නැහැ. 1985 ජූනි මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක් වෙඩි වැදීලා මැරුණෙත් මේ ස්ථානයේ. දැන් නාවික හඳුරක් එදා මට වෙඩි වැදුණා මෙන්න මේ වෙඩිපාර මේ කොමිෂේ මහතුරු බලාගන්න 1985 ජූනි මාසේ පළවෙනිදා ගාමිණී පනෑන්ඩු කියන නිලධාරිතුමයි මමයි ඔබතුමා දන්නවා ජගත් නයස් මහත්තයා දන්නවනේ අපි මේ ජීවිත පරිත්‍යාගයෙන් මගේ ගෝලියෙක් 1986 ජූනි මාසේ 6 වෙනිදා කන්තලේ බස් එකේ කාලබෝම්බෙට හමු වෙලා බලංගොඩ සෝභිත නමින් පොඩි හාමුදුරු අවුරුදු 15 කෑලි කෑලි වලට කැඩිලා වීසුණා අපි ඒවට අධ්‍යක්ෂින් තියෙන බම් බිම් බෝම්බ හතරකට හව් වෙලා බේරිලා තියෙනවා මේ මගේ ඇඟෙත් තියෙනවා යකඩ කෑලි ඒතර පරිත්‍යාගයෙන් මගේ තරුණ ජීවිතයේ සම්පූර්ණයම තිරිකුණාමලේ වෙනුවෙන් තමයි මම කැප කරලා තියන්නේ දැන් අවුරුදු 70යි
mang aurdu 45 tirgunawale tamai hitiye mang me komisiona kiyannona ape purana sthana walata me demala janathawa muslim janathawai prakashana oppuliya gana thiyena kuchchiveli samudra giri vihare idiribita dan me podi haamru idiripat karave okkoma wartha petrol shed ekak dala thiyena e petrol shed eke thiyena idama kænimak kara puravidya adiparamentu eka bæmi hambuuna loku tankiyak hambuuna chaitiyeka natubun hambuuna e okkoma wahala den etana petrol shed ekak kuchcheli police issaraham market ekak hadanna nathuwa api bohoma amaru eka nawatta gatta e wage bohoma hirihara tamai tiyanne apita dokter ona dannona serama vistara amuthiyen kiyanna onne ne namuth me puravidya departamentuwa mekata oka kiyanna ona me deepana nathi wenawata mokada eka gasset karala ne monoma hethu kotat aithiyak kiyanna ba aithiyak kiyanna sangrakshane karanna gasset karana salli nathi eka wenama kathandareyak namuth api chaitya hadanna gadol siminti denna katha karama sewayakot naha kiyala eka kiyana ඒ බඩු දෙන්න කතා කරන්නේ අපිට වැඩක් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුරාවිද්‍යාවට හානි නොවන හැටියට අපි ඒවට ආදරේ ආදරේ හින්දානේ මගේ ගම දකුණු පළාතේ මම අමරපුර සිරිසද්දම්වංශ මහානිකායේ මහානායක හම්දු. පන්සල් 497ක් තියෙන 5000කට ආසන්න සංඝ පිරිසක් මගේ යටතේ පාලනය. මම ඒ සේරම කරන්නේ සංගිරි උල්පතේ කැලේ ඉඳගෙන. ඒ පන්සල කිස්තු පූර්ව 3 වෙනි 100 වසේ ඔය එල්ලාන මේදානන්දහාමල අපි කැලේ ගිහිල්ලා කටු යනීලා ඔය දැන් ඒ කියාපු කතාය හරු 100 100ක්ම ඇත්ත. ඉතින් මමත් ඒ මේවට සම්පූර්ණ සහයෝග දීලා තියෙනවා. ඒ වගේම මේ මෙතන කොමිසමට කියන්න ඕන දැන් එල්ලාන හාමුදුරු කිව්වනේ ඉතිහාසෙ අපිට ආරංචියක් තියෙනවා යුද හමුදාව 150ක් අඩු කරන්න යනවා කියලා ලංකාවේ. මේ කොමිසමට මම කියන්නේ යුද හමුදාව තමයි උතුරු නැගෙනහිර පන්සල් වලට නාවික හමුදාව දාණේ දුන්නේ. දැන් ඒව අඩු වෙලා 180ක් අඩු වෙලා. මොකද මිනිස්සු නැහැ. හාමුදුරුවෝ කැලේ ඉන්නේ. කැලේ ඉන්නකොට දාණේ නැහැ. එතකොට යුද හමුදාවයි නාවික හමුදාවයි තමයි දාණේ සැපෙව්වේ. අද ඒ කොහොම 180ක් අඩු වෙලා. දැන් අපි ජනමාධ්‍යෙන් දැක්ක අවුරුදු 18න් විශේෂවා කාලේ 18න් විශ්‍රාම යන්න පුළුවන් කියලා. එහෙම ගියොත් ඉබේම මේ බෙදුම්වාදී සත්‍යවාදීන්ට උඩගෙඩි දෙනවා. අනේ එහෙම තත්ත්වයක් මේ යන්නේ. හටේ නායකයා වුණත් මේක ගැන කල්පනා කරන්න ඕන. ඒ මට අපිට මේ දේශපාලඥයෝ කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. ඔක්කොම කරන්නේ මගඩි වැඩ. මිනේ මේ අපිට පොරොන්දු වෙනවා මේක කරනවා කියලා දෙවල මිනිසුන්ට කියලා මේක අපි කරන්නේ නැහැ කියලා. එහෙම තත්ත්වයක් එන්නේ. පව්වේ දාස් වෙල මම ඒකත් කියන්න ඕන. තිරිගුණාමලේ ඉඳලා තුන් වතාවක් ආවා මම ජනා ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලේ ඒ හාමුදුරුවෝගෙන් රැස්වීමට. නමුත් එතනදී අපට මේ එකක්වත් කියන්න ඉඩ දුන්නේ නැහැ එතන හිටපු හාමුදුරුවෝ. ඒකත් මම බොහොම සංවේගයෙන් කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඒ ජනාධිපතිතුමා අරක් ගත්ත හාමුදුරුවෝ පිරිසක් හිටියා එතන. ඒගොල්ලෝ ඒවට ඉඩ දුන්නේ නැහැ. මොකද අපි කොච්චර දුර ඉඳලා දෙන්නේ මං තිරිගුණාමලේ ඉඳලා ගෝමරංකඩ වලට කිලෝමීටර් 40ක් කැලේ ඉඳලා එන්නේ. නමුත් වචනයක් කතා කරලා මේ අපිට වෙච්ච අසාධාරණේ කියන්න අපිට ඉදා ඉඩ දුන්නේ. බොහොමම සතුටෙන් තමයි මේ අද මෙතෙන්ට ආවේ. මං මට ආරංචි වුණා අනුලා විජේසුන්දර දොස්තර නෝන ජගත්දාස් මහත්තයා, කල්යාණන්ද මහත්තයා කට්ටිය ඉන්නවා කියලා. ඒකෙන් තමයි ආවේ. මේ අපිට තියෙන ප්‍රශ්න බොහොම විශාලයි. මේ ප්‍රකාශන ඔප්පු කැන්සල් කරන්න ඕන. හැම ඉඩමකට. අනිත් එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ පලාතේ ඉන්න පලාත් නිලධාරි සුළු නිලධාරි මුදලට යටත් වෙලා මුස්ලිම් ජනතාවට ඉඩම් අල්ලගන්න උදව් කරනවා. දැන් මෙහෙම ගල දාලා තිබුණා නම් මායිංගල ඒක ගලවලා කැලේ ඇතුලෙන් ඉන්දනවා. මේ අපි මේ ඕනම උසාවියකට යන්න ලැහැත්තිලා මම මේ ආවේ කියන්න. ඒවට අතයට සල්ලි. අද තියෙන කුඹර නෙවෙයි ලබන අවුරුද්ද තියන්නේ. ඉතින් ඒකින්ද මේ මේක වැඩිමුර අල්ලන්නේ මුස්ලිම් ජනතාව උච්චි වේලි මේ ඒකට වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහයෝගය තියෙනවා. පුරා විද්‍යා නිලධාරී කොටසක් චෛත්‍යයක් හරලා පෞගිදාස පොලිසියට හවු වුණා. මේ අහ මේක විස්තර කරා. පුරා විද්‍යාවනුත් මේ නිතර නැති හරනවා.
ඒකට නඩුවක් උසාවියේ තියෙනවා. නඩුව වරද පිළිගත්තා එයා රස්සාවෙන් අස් කරා ඉච්චරයි. ඒ නිසා අපේ සෙම්බි මලේ පන්සලේ චෛත්‍යයේ ගල් වලින් කෝවිලක් හදාලා තියෙනවා. කුච්චිවෙලි පොලිසිගාව ඉඳලා කිලෝමීටර 4ක් පයින් යනවා. මේ හැමරු සතියේ දෙපාරක් පයින් යනවා. යන්න පාරක් නැහැ. කලපු වලින් පැනලා වතුර වලවල ගිහිල්ලා අපිට දාන්නේ නැහැ. අපි උයාගෙන කන්නේ. අනුරා විජේසුන්දර නෝනා දන්නවා මම එදා පාන් කන්න කිරි හොද්දකුත් හදාලා දුන්නානේ මතකයිනේ දැන් අවුරුදු 10කට 15කට උඩදී. ඒ මට හොඳට උයන්න පුළුවන්. මේ හැමරුත් ඉන්නේ කුච්චිවෙලි හරුණත් නැහැ දාන්නේ. නීවියකින් දෙනවා උදේට එක ගේන්නේ උදේ දාන්නේ දවල් 8ට විතර. ඉතින් ඒක දවල්ට තමයි වරදන්නේ. ඒ අපිට රජයෙන් දෙනුනත් සිව්පස කියලා එකක්. මේ හරු දන්නවනේ උතුරු නැගෙනහිරට. දැන් ආණ්ඩු දෙකකින් ඒක නැති වෙලා තියෙනවා. සිව්පසයක් කියලා බෞද්ධ කටයුතු පාරමෙන්තියෙන් මාසික අවුරුද්දකට රුපියල් 6000ක් දුන්නා. දැන් 6000 නම් බෑ. 6000ක් කියන දැන් 7-6000ක්වත් හම්බෙන්නේ නැහැ. ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ පළාතේ හාමුදුරුවෝ. දානේ නැහැ. මොකද දානේ දුන්න යුද හමුදා කඳුරු දැන් අඩු කරලා. මං කනගාටු කියන දැන් යුද හමුදාවට ඛණ්ඩ දෙ කෑම අඩුයි. ජගත්නායක මහත්තයා. මොකද කියන්නේ? ඒ යුද හමුදාවට තේ එකක් දෙන්න තියන් සීනිත් නැහැ ඒගොල්ලන්ට. ප්‍රමාණෙත් අඩු වෙලා. මේක ක්‍රමානුකූලව මේ ලංකාවේ යුද හමුදාව උතුරු නැගෙනහිරින් අයින් කරාම මේ සියලුම ඉඩකඩම් ස්ථාන ඔක්කොම ඉබේම යනවා බෙදුම් ආදීන්ගේ අතට. ඒක තමයි මේ රජය කරන්න ලැහැත්ති වෙන්නේ. මට උසාවි දාලා මං හිරේ දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මම මේ ඇත්ත කියන්නයි මෙතෙන්ට ආවේ. ඇත්ත කියන්නයි විවාද වෙන්නයි බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වත්මන් ජනාධිපතිතුමා ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. එච්චරයි මට කියන්න තියන්නේ. එතුමා ඇමරිකාවට මේ ගැති වෙච්ච කෙනෙක්. ඒගොල්ලෝ ඩයස්පෝරාවට ගැති වෙච්ච කෙනෙක්. ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේ 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 සුගුෂ්ම විදියට. මොකද මේ හමුදාව අයින් කරන්න හදන්නේ අවුරුදු 18 සේවිස් එක. ඉබේම 150ක් අඩු වෙනවා. අඩු වුණාම උතුරු තියෙන මේ කොළඹ තියෙන රාජකාරී කරන්න බටේ මදිනකොට අරේ තියෙන ඒගොල්ලෝ මෙහෙට ගන්නවා. අර කඳුරු ඉබේම වැහෙනවා. නැවතත් තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ ලොකු විනාශයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.